තෙල් මිල බස්සයි. ජෙනුයින් මිල පෙරලියෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. පෙට්‍රල් 92.11කින් ඔක්ටේන් 95.41කින් සුපිරි ඩීසල් රුපියල් 22කින් අඩු කර තිබෙනවා. යොහන් බහසුරගේ වාර්තාව. පෙට්‍රල් සහ ඩීසල් මිල පහළ දැමූ බව ලංකා කඳ තෙල් සංස්ථාව සිපෙට්කෝ ඊයේ රාත්‍රී නිවේදනය කර තිබෙනවා. මේ මිල පහළ දැමීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි එම සංස්ථාව ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්, එවැගේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින්ද පහළ දැමූ බව කියනවා. එයනු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 355ක් බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් සහ භූමි තෙල් ලීටරයක මිල රුපියල් 202ක් ලෙස තවදුරටත් පවතින බව කඳ තෙල් සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන තෙල් මිල අඩුවීම ඔක්ටේන් 95.41කින්ම අඩු වෙලා තියෙනවා. ඡන්දේ ළඟයි ඉන්නේ, රට පුරා ගොඩක් දුවන්නේ V8නේ, BMW Benz Range Roverනේ, ඒවා 41කින් අඩු වෙලා තියෙනවා. එතකොට 92 පෙට්‍රල් මෝටර් බයික බයිසිකල් වලට ගහන්න ඒවනේ, ත්‍රිවිල් වලටත් ගහන්න ඒවනේ, ඒවා අඩු වෙලා තියෙන්නේ 92කින්. සුපිරි ඩීසලුත් 22කින් අඩු වෙලා තියෙනවා. සුපිරි ඒවා සුපිරියටම අඩු වෙලා තියෙනවා. තෙල් මිල යලිත් බහි රක්ෂණ ශ්‍රියන්ත දිනමිනට වාර්තා කරනවා. මාර්තු මාස 31 වන විට රුපියල් 371ක් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරක මිල අප්‍රේල් මාසයේ රුපියල් 3කින්ද, මැයි මාස මිල සංශෝධනයේදී මැයි මාස 13කින්ද, ජූනි මාස මිල සංශෝධනයේදී 11කින්ද වශයෙන් පසුගිය මාස 4 තුළ රුපියල් 27කින් අඩු වෙලා තිබෙනවා. මාස 4ක් ඇතුළත මිල අඩුවීම මේ විදිහටයි. පෙට්‍රල් ඔක්ටේන් 92 27කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 68කින්, සුපර් ඩීසල් 116කින්, සුදු ඩීසල් රුපියල් 19කින් වශයෙන් මිල ගණන් අඩු වී තිබෙනවායි කියලයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. දැන් මැතිවරණ කොමිසමටත් එහා ෂුවර්. ඒ තමයි ජනමත විචාරණ රංගේ බණ්ඩාර කිව්වේ වනේ. ඡන්දේ ෂුවර් 17 වෙනිදා මැතිවරණය ගැන ප්‍රකාශයක් කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නෑ. බස් ගාස්තු 5.27% පහලට, අවම ගාස්තු රුපියල් 28යි. සුභාෂිනී සේනනායකගේ වාර්තාව. බස් ගාස්තු සංශෝධනය ජාතික ප්‍රතිපත්තිට අනුකූලව කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය LS ප්‍රකාශ කරනවා. මේ අද පුවත්පතේ වාර්තාව. නව බස් ගාස්තු අද ප්‍රකාශයට සෙසු ගාස්තු 5%කින් අඩු වී තිබෙනවා. අවමය 28ක් වශයෙන් තමයි දක්වා තිබෙන්නේ. හැබැයි මේ බස් ගාස්තුවට සලකා තිබෙන සලකා නැතුව ඇති අද දවසේ සිදු කරන මිල සංශෝධනය. ඒ නිසා ඒ මිල සංශෝධනයත් එකතු වුණාට පස්සේ බස් ගාස්තුව තව අඩු විය යුතුයි. මේ අලුත් මිල සංශෝධනය මේ සංශෝධනයට සලකා නැති බවයි පේන්නේ. පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවා කරනවා. පොදු ප්‍රවාහන සේවය ගුණාත්මකව පවත්වාගෙන යාමත් රජයේ වගකීමක්. ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති සඳහනය එලෙස ප්‍රකාශ කරන්නේ. ඉන්දික හේවා විතරණ සහ ජේ ඉඳුරුවගේ වාර්තාව. මගින් හෝ භාණ්ඩ ප්‍රවාහන සහ වූ පොදු ගමනාගමන සේවාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවායි කියලයි මේ වාර්තාවේ සඳහන් කරන්නේ. ඉරි අතරේම සියලුම පොදු සේවාවන් ඒ යටතට එකතු කර තිබෙන බව තමයි මේ සඳහන් කරන්නේ. සමහර වෙලාවට වර්ජනයක් අත ළඟද දන්නේ නැහැ. ඒ නිසා අත්‍යවශ්‍ය සේවාව වටපත් කරලා ගැසට්ටුවක් නිකුත් කරන්නේ. කොහොමත් ඉතින් ගැසට් එකක් ගැහුවත් නැතත් පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍යනේ. නැත්තම් අපි කොහොමද වාහන බස් එකේ නැතුව කෝච්චියේ නැතුව අපි මොකේද යන්නේ? සමහරුන්ට වගේ අපිට කොහෙන්ද උඩින් යන්න හෙලිකොප්ටර්?